සිංහල ටීවී කැප් channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාව ඔන්නාදත් සාදරයෙන් පිළිගන්නවා. කාලකට පස්සේ සුපිරිම ගොඩක් අයට මිස් වෙච්ච සුපර් හීරෝ මූවී එකක් බලන්න තමයි ඔන්නාද අපි ලෑස්ති වෙන්නේ. මූවී එකේ නම තමයි The New Mutants කියලා කියන්නේ. මේක 2020 කියන අවුරුද්දේදී රිලීස් වෙච්ච මූවී එකක්. තාම subscribe කරලා නැත්නම් සිංහල ටීවී කැප් අපේ channel එක subscribe කරගෙනම මෙන්න මේ වීඩියෝ එකට like එකක් දාගෙන අද මේ මූවී එකත් එක්ක එකතු වෙන්න කියලා මම ඔයාලට මතක් කරනවා. එමනම් ඉතින් වැඩි කතාවක් නැතුව අපි යමු මේ සුපිරිම මූවී එකේ කතාව මොන වගේ එකක්ද කියලා බලන්න. මේ සිංහල ටීවී කැප් We can get out of this together. My girlfriend, her partner. කතාව පටන් ගද්දිම අපිට ඩොනි කියලා හඳුන්වන ගෑල් ළමෙක්ව බලා ගන්න පුළුවන් වෙනවා. මෙයා මෙයාගේ තාත්තත් එක්කලා කැම්පින් කරන්න ගිහිල්ලා තමයි ඉන්නේ. හැබැයි මේ පලාතර මෙරාදි ලොකු ටොනේඩෝ එකක් එනවා. ඉතින් තාත්තා ඩොනිවත් අරගෙන මෙතනින් පැන ගන්න තමයි ලෑස්ති වෙන්නේ. හැබැයි ඔයා හොඳට බැලුවොත් පෙනේ මේක සාමාන්‍ය ටොනේඩෝ එකක් නෙමෙයි. මේක හරියට නිකන් ඩොනි වගේ මෙයාගේ තාත්තා පිටිපස්සෙන් එළවනා වගේ තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. හරියට නිකන් මේකට පණ තියනවා වගේ. තාත්තා ඩොනිවත් අරගෙන කැලේ අතුරට ගමන් කරනවා. මේ දෙන්නම ලොකු ගහක් ගාවට ගිහිල්ලා තාත්තා මෙතන ඩොනිව තියලා අපිත් එක්කලා කැම්පින් කරන්න ආපු අනිත් මිනිස්සුන්ගේ තාත්තයත් මම බලලා ඉක්මනින්ම එන්නම් කියලා. තාත්තා දැන් මෙතනින් පිටත් වෙන්න තමයි ලෑස්ති වෙන්නේ. හැබැයි ඩොනි මේකට කොහෙත්ම කැමති වෙන්නේ නැහැ. එයාව දාලා කොහෙවත් යන්න එපා කියලා ඩොනි මෙයාගේ තාත්තට කෑ ගහනවා. හැබැයි අනිත් මිනිස්සුන්ටත් උදව් කරන්න ඕනේ. එයා ඉක්මනටම එන්නම් කියලා. තාත්තා ඊට පස්සේ ආපහු සරයක් ඩොනිට කියලා මෙතනින් පිටත් වෙනවා. ටික වෙලාවකින් හොඳටම පිළිස්සිච්චි තාත්තගේ මලසිරුර ඩොනි ඉස්සරහා එතගෙන වැටෙනවා. එන විදිහට තාත්තට කවුරු හරි පහර දීලා. ඒ ඛේදජනක සිදුවීම ඩොනි දකිනවත් එක්කලම ඩොනිට එකපාරටම සිහින දෙවෙනවා. ඩොනිට ඊට පස්සේ ටික වෙලාවකින් සිහි එනවා. මේ වෙද්දිත් සම්පූර්ණයෙන්ම ලෝහ වලින් ආවරණය කරලා තියෙන අමුතුම විදිහේ කාමරයක තමයි ඩොනි ඉන්නේ. ඩොනි ඊට පස්සේ එකපාරටම නැගිටලා උදව් විල්ලලා කෑ ගහන්න පටන් ගන්නවා. මගේ තාත්තට උනේ මොකක්ද? මේ කුණාටුව අන්තිමට අවසන් වුණාද? ඊට පස්සේ මෙයා කොහොමද මෙතෙන්ට ආවේ? මේ කියන එක ප්‍රශ්නයකටවත් ඩොනි ගාව උත්තර නැහැ. ඩොනි නැගිටලා කියන එක තේරුම් ගන්න එක කාන්තාවක් මේ වෙලාවේදී ඩොනි ගාවට ලං වෙනවා. මේ කාන්තාව මෙතන ඉන්න ડોක්ටර් කෙනෙක් වගේ තමයි පේන්නේ. ඊට මේ වෙලාවේදී ඩොනි ගාවට ඇවිල්ලා ඩොනි කිසි දෙයකට බය වෙන්න එපා. මගේ නම තමයි ડોක්ටර් රීස් කියලා කියන්නේ. ඔයා ටොනේඩෝ එකකට අහු වුණා. ඒකින් කාටවත් බේරෙන්න පුළුවන් වුණේ නැහැ. ඒ පළාතෙන්ම ඔයා විතරයි බේරුණේ. ඊට පස්සේ මම ඔයා මේ තැනට අරගෙන ආවා. මං ටික දවසක් යනකම් ඔයා මෙතන තියාගෙන ඔයාගේ මානසික මට්ටම අනුව ඔයාට ප්‍රතිකාර කරනවා. ඊට පස්සේ මං ඔයාව ආපහු සරයක් මෙතනින් එළියට යවනවා. ඔයාගේ පවුල කට්ටියත් එක්කලා එතකොට ඔයාට මුණ ගැහෙන්න පුළුවන් වෙයි. ඔයාගේ තාත්තා ගැන නම් මං හරියටම දන්නේ නැහැ. මෙන්න මේ විදිහේ කතාවක් තමයි ડોක්ටර් රීස් මේ වෙලාවේදී ඩොනීට කියන්නේ. මොන වුණත් මේ සිද්ධ වෙන දේවල් වල මොකක් හරි අද්භූත දෙයක් තියෙනවායි කියන එක ඩොනීට තේරුම් යනවා. ડોක්ටර් රීස් මේ පළවෙනි පැය කිහිපය ඇතුළත ඩොනී ගාවට එන්නේත් නැහැ. මෙයා හරියට නිකන් ඩොනීට බය ඉන්නා වගේ තමයි පේන්නේ. ඊපස් කිහිපයක් ගියාට පස්සේ ડોක්ටර් රීස් ඩොනී ගාවට ලන් වෙලා මෙයාත් එක්කලා බොහොම සුහදශීලීව කතා කරන්න පටන් ගන්නවා. හරියට නිකන් ඩොනීගෙන් හානියක් නැහැ කියන එක මෙයා තේරුම් ගත්තා වගේ. ඩොනී ඇත්තරම පසුගිය දවස් කිහිපේ සිද්ධ වෙච්ච මේ ටොනෑඩෝ තත්වයෙන් පණ බේර ගන්න පුළුවන් උනේ ළමයි කිහිප දෙනෙක්ට විතරයි. ඒ කට්ටියට විශේෂ හැකියාවක් තියෙනවායි කියන එක අපි හොයාගත්තා. ඉතින් ඔයාටත් අනිවාර්යෙන්ම මේ විදිහේ විශේෂ හැකියාවක් තියෙනවා. මම ඔයාට දැන් මේ ළමයින්වත් මුණගස්සන්නම්. ඔය තියෙන හැකියාව හින්දා තමයි මේ කට්ටියට ඒ වගේම ඔයාටත් මේ ටොනෑඩෝ එකෙන් බේරෙන්න පුළුවන් උනේ. මෙන්න මේ විදිහ ටිකක් විශ්වාස කරන්න අමාරු කතාවක් තමයි ડોක්ටර් රීස් මේලාදී ඩොනීට පැහැදිලි කරන්නේ. ડોක්ටර් රීස් කිව්වේ විදියටම අනිත් ළමයින්ව හම්බ වෙන්නත් මෙයා මේ වෙලාවේදී ඩොනීව අරගෙන යනවා. මුලින්ම ඩොනීට හම්බ වෙන්නේ රණි කියලා හඳුන්වන ගෑල් ළමෙක්. මේ කට්ටිය නිකන් කවුන්සිල් කරනවා වගේ තමයි මෙතන ඉඳන් කතා කරන්නේ. රණීට තියෙන පව එක මොකක්ද කියලා මේ වෙලාවේදී මේ ડોක්ටර් රීස් රණීගෙන් අහනවා. රණි ඊට පස්සේ එයාට වුල්ෆ් කෙනෙක් විදියට ට්‍රාන්ස්ෆෝම් වෙන්න පුළුවන් කියලා මෙයා ડોක්ටර් රීස්ට උත්තර දෙනවා. ඊට පස්සේ ડોක්ටර් රීස් මෙතන ඉන්න ඉලියානා කියලා හඳුන්වන ගෑල් ළමෙකුට ඔයාට තියෙන හැකියාව මොකක්ද කියලා අහනවා. මෙයා නම් මේකට උත්තර දෙන්නේ නැහැ. මෙයා කම්මැලික මේ වගේ මෙතනින් පිටත් වෙලා යනවා. මේ ගෑල් ළමයාගේ කරේ පුංචි මකරෙක් ඉන්න විදියත් අපිට බලා ගන්න පුළුවන් වෙනවා. මේ ගෑල් ළමයට තියෙන පව එකත් අපිට තව ටික වෙලාවකින් දැනගන්න පුළුවන් වෙයි. කොහොම හරි මෙයා මෙතෙන් එළියට යනවා දැක්කට පස්සේ එලියානාගෙන් මොකක් හරි දැනගන්න පුළුවන් වෙයි කියලා හිතාගෙන ඩොනි එලියානා පිටිපස්සෙන් යනවා. එලියානා ඩොනි දිහා ටික වෙලාවක් බලාගෙන ඉන්නවා. ඔයා මෙතෙන්ට පොඩ්ඩක් අලුත් වගේ පේන්නේ. අපි මෙතෙන්ට අලුත් අය ආවට පස්සේ පොඩි සෙල්ලමක් දානවා. ඔයත් දැන් අපිත් එක්ක සෙල්ලම දාන්න. මම දැන් 100ට ගණන් කරනවා. ඔයා ගිහිල්ලා මට හොයාගන්න බැරි කොහේ හරි හැංගෙන්න ඕනේ. ඒ විදිහට ඔයා මේ තරඟේ දින්නොත් එහෙම මම ඔයාට ඇත්තටම මෙතන සිද්ධ වෙන දේ කියනවා. මෙන්න මේ විදිහේ කතාවක් තමයි එලියානා මේ වෙලාවේදී ඩොනිට කියන්නේ. එලියානා ගණන් කරන්න පටන් ගන්නවත් එක්කම ඩොනි උන්න මෙතනින් පැනලා දුවන්න පටන් ගන්නවා. ඩොනි මේ විදිහට ටික දුරක් දුවගෙන යද්දී අදෘශ්‍යමාන බාධකයක ඩොනි හැප්පිලා ඔන්න මෙයා බිමට ඇදගෙන වැටෙනවා. මේක දැකලා එලියානා හොඳටම හිනා වෙනවා. අයියෝ ඩොනි, ඔයා ගොඩක් පව්. ඇත්තටම ડોක්ටර් රීස් කිව්වේ නේද මෙතන හොස්පිටල් එකක් කියලා. මේක හොස්පිටල් එකක් නෙමෙයි, මේක හිරගයක්. මෙන්න මේ විදිහේ කතාවක් තමයි එලියානා මේ වෙලාවේ ඩොනිට කියන්නේ. මොන වුණා ඩොනිට මේකෙන් මලපණිනවා. ඩොනි ඊට පස්සේ එලියානාට ඇටෑක් කරන්න මේ වෙලාවේදී එලියානා ගාවට දුවගෙන එනවා. එලියානා එකපාරටම මෙතනින් නතුරු දහන් වෙලා යනවා. ඉතින් ඩොනිට උනේ මොකක්ද කියලා හිතාගන්න බැහැ. මොන වුණත් දැන් මෙයාගේ තාත්තත් නැහැ.
අන්තිමට මෙයා දන්නේවත් නැති අමුතුම විදිහේ විකාර ගොඩකින් පිරලා තියෙන අදෘශ්‍යමාන තැනක හිර වෙලා. දැන් ඉතින් මෙයාට තවදුරටත් මේක දරාගෙන ඉන්න බැරුව යනවා. මෙයා ඊට පස්සේ මේ ගොඩ නැගිල්ල උසම තැනින් පල්ලෙහාට පැනලා එක්ක මෙතනින් බේරෙයි නැත්තම් එයාගේ ජීවිතේ නැති වෙයි කියලා හිතාගෙන දැන් ඉතින් ඔන්න මේ වැඩේ කරන්න තමයි ලෑස්ති වෙන්නේ. මෙයා කොහොම හරි මෙතනින් පණින්න ලෑස්ති වෙද්දිම ඉස්සෙල්ලා අපිට දැනගන්න පුළුවන් වෙච්ච වෘකෙක් බවට පත් වෙන්න පුළුවන් අර ගෑල් ළමයා ආර්යා ස්ටාක් මේ වෙලාවේදී ඔන්න සමා වෙන්න රැණී මේ වෙලාවේදී ඇවිල්ලා ඔන්න අපේ ඩොනීට උදව් කරනවා. ඔයා ඔය වැඩේ කරන්න එපා. ඔක කිසිම තේරුමක් නැහැ. අපිටත් ඕන වෙලා තියෙන්නේ මෙතනින් කොහොම හරි පැනගන්න. අපි එකතු වෙලා මෙතනින් කොහොම හරි පැනගමු කියලා රැණී මේ වෙලාවේදී ඩොනීට කියනවා. ඩොනී ඊට පස්සේ රැණී කියන දේ අහලා ඔන්න රැණීත් එක්කලා මේ ස්ථානෙන් මේ වෙලාවේදී පල්ලෙහාට හිමීට හිමීට බැහැගෙන යනවා. මේ කට්ටියට තවත් මියුටන් කෙනෙක්ව බලා ගන්න පුළුවන් වෙනවා. මේගොල්ලගේ නම තමයි සෑම් කියලා කියන්නේ. සෑම්ට හිතා ගන්න බැරි වේගයකින් ගමන් කරන්න පුළුවන්. සෑම් නම් ඉතින් බොක්කෙන්ම කොහොම හරි මෙතනින් පැනගන්න තමයි උත්සාහ කරන්නේ. හැබැයි සෑම්ටත් ඉතින් මෙතන තියෙන බාධක බිඳගෙන මෙතනින් පැනගන්න විදිහක් නැහැ වගේ තමයි පේන්නේ. ඩබල් කෑම වෙලාවේදී මෙතන කෝකිය වගේ ඉන්න තවත් මියුටන් කොල්ලෙක්ව මේ කට්ටියට අඳුර ගන්න පුළුවන් වෙනවා. මේගොල්ලගේ නම තමයි බෙටා කියලා කියන්නේ. මේ කට්ටියට ඉතින් එක එක බල ගොඩක් තියෙනවා. මේ කතාව ඉස්සරහට යද්දී මේ බලයන් අපිට බලා ගන්න පුළුවන් වෙනවා. කොහොම හරි කට්ටියම රැවෙලා නිදා ගන්න යනවා. ඩොනි මේ දිහට නිදාගෙන ඉද්දී ඔන්න මෙයාට ආපහු සරයක් මෙයාගේ තාත්තා මෙයාට අහිමි වෙච්ච අර ටොනේඩෝ එක හීනෙන් පේන්න පටන් ගන්නවා. ඇත්තම මේ කට්ටිය පැය 24ම කරන හැම දෙයක්ම අර ડોක්ටර් රීස් කියන කාන්තාව CCTV කැමරාස් වලින් බලාගෙන තමයි ඉන්නේ. මෙයාගාව තියෙන මේ කැමරා පද්ධතියත් ගොඩක් විශේෂයි. මේ කට්ටියගේ සිරුරේ මොකක් හරි වෙනසක් සිද්ධ වෙනවා නම් මෙන්න මේක මේ කැමරාස් වලින් මෙයාට හරියටම ඩිටෙක්ට් කරගන්න පුළුවන්. ඩොනීගේ ඇඟත් මෙයා මේ විදිහ භයානක හීන දකිද්දී මෙයාගේ ඇඟේ තියෙන එනර්ජි එක ගොඩක් වෙනස් වෙනවා කියන එක ડોක්ටර් රීස් ඔන්න මේ කැමරාවෙන් දකිනවා. මෙන්න මේ වෙලාවේදී සෑම් පල්ලෙහා තියෙන ගබඩා කාමරේ ඉන්න මෙතන තියෙන වොෂින් මැෂින් එකක් වගේ එකක් ඇතුලෙන් ඔන්න මෙයාට එකපාරටම අමුතු ශබ්දයක් එනවා. ඊට පස්සේ සෑම් මේක ගාවට ගමන් කරනවා. මේක ඇතුලෙන් මෙයා අමුතුම විදිහේ දර්ශනයක් දකිනවා. පතලක් ඇතුලේ සේවකයෝ ගොඩ දෙනෙක් මේ පතල හරණ ගමන් ඉන්න විදිය තමයි මෙයා දකින්නේ. ඔන්න මෙයාගේ තාත්තත් මෙතන ඉන්න විදිය මෙයා දකිනවා. හැබැයි මෙයා මීට කලින් කවදාවත් මේ වගේ සිද්ධියකට මූණ දීලා නැහැ. මෙයාගේ තාත්තත් මේ රදි මෙයා දිහා ටිකක් බලාගෙන ඉඳලා දිගටම පතල හරන්න පටන් ගන්නවා. ටික වෙලාවකින් මෙතන සම්පූර්ණයෙන්ම පිපිරලා යනවා. මේකේ ඉෆෙක්ට් එක ඔන්න අපේ සෑම්ටත් දැනෙන විදිය අපිට ගාවට බලා ගන්න පුළුවන් වෙනවා. සෑම්ටත් මේ වෙලාවේදී එකපාරටම ලොකු පිපිරීමකට ලක් වෙන්න සිද්ධ වෙනවා. මෙයාත් ඔන්න පිටිපස්සට ගිහිල්ලා පිටිපස්සේ තියෙන බිත්තියේ වදිනවා. ඇත්තනම් මෙතන මේ මොකක්ද සිද්ධුනේ කියන සම්බන්ධයෙන් කිසිම කෙනෙක්ට මේක තේරුම් කරන්න පුළුවන් කමක් නැහැ. පවදත් ඔන්න මේ මියුටන්ස් ළමයි ටික සෙට් වෙලා පොඩි කයියක් දාගෙන ඉන්න විදිහ අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ඩොනීට තියෙන පවර් එක තාමත් මේ කට්ටිය දන්නේ නැති හින්දා මේක ගැන ඩොනීට එක එක දේවල් කියලා ඔන්න ඉලියානා ඩොනීව බුලි කරන්න මේ වෙලාවදී පටන් ගන්නවා. ඩොනීට මේක ඉවස ගන්න පුළුවන් වෙන්නේ නැහැ. ඩොනීත් ඊට පස්සේ ඉලියානාට අනම්මනම් කියනවා. ඉලියානාට නම් මේකෙන් හොඳටම මලපණිනා. මම එකපාරටම මෙයාගේ ඇඟේ කොටසක් ආම එකක් වගේම වෙපන් එකක් බවට පත් කරනවා. පේන විදිහට වෙනත් ඩිමෙන්ෂන් එකකින් මෙයාට ආයුධ වගේම එක එක જાතිය හැකියාවල් ලබා ගන්න පුළුවන් වගේ තමයි පේන්නේ. මේක තමයි මෙයාට තියෙන සුපිරි හැකියාව. මෙයා ඔන්න මෙයාගේ අනිත් ඩිමෙන්ෂන් එකෙන් ලබාගත් ආයුධයක් පාවිච්චි කරලා මේ වෙලාවදී ඩොනීට පහර දෙන්න උත්සාහ කරනවා. හොඳ වෙලාවට ડોක්ටර් රීස් මේ වෙලාවදී මෙතෙන්ට ඇවිල්ලා ඔන්න මෙයා මේ පහර දීම මෙයාගේ හැකියාවෙන් බාධකයක් මවලා මේ වෙලාවදී නතර කරනවා. ડોක්ටර් රීස්ටත් සුපිරි හැකියාවක් තියෙනවා. මේ විදිහේ ශීල් නිර්මාණය කරන එක තමයි මෙයාට තියෙන හැකියාව. ඉතින් මේ මියුටන් ළමයි ඉන්න මේ ස්ථානේ ආරක්ෂා වෙලා තියෙන්නේ මේ විදිහේ ෂීල්ඩ් එකකින්. මේක නිර්මාණය කරලා තියෙන්නේ ડોක්ටර් රීස් කියන එක මේලාදී හැමෝටම තේරුම් යනවා. ડોක්ටර් රීස් මේ ළමයින්ගේ වැඩ කටයුතු වලට සම්බන්ධ වෙන්නේ නැහැ. මෙයා මේ ළමයින්ට ඒ කට්ටියගේ වැඩ කරගන්න දෙනවා. හැබැයි මේ ළමයින්ට මෙතනින් පිට වෙන්න මේ අවස්ථාවක් දෙන්නෙත් නැහැ. මෙයා මුලින්ම කිව්වේ ටික දවසක් තියාගෙන ඉඳලා මේ ළමයින්ව නිදහස් කරනවා කියලා. හැබැයි දැන් ඉතින් ටික කාලෙකුත් ගත වෙලා මෙයාට ළමයි නිදහස් කරන්න උවමනාවකුත් නැහැ වගේ තමයි පේන්නේ. කොහොම හරි එදත් ඔන්න හොඳටම අවුලෙන් ඩොනි නිදාගන්න යනවා. එදා රෑ මෙයාට වගේම මෙයාගේ තාත්තට අර බාධා කරපු ඒ ටොනේඩෝ එක ආපෝසරයක් මෙයා හීනෙන් දකිනවා. ඇත්තම මේ වෙලාවදී මේ ටොනේඩෝ එක අමුතුම විදිහේ වලහෙක්ගේ පෙනුමක් තියෙන රාක්ෂයෙක් විදිහට තමයි මෙයාට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම මේ රාත්‍රියේදීම තවත් අද්භූත දෙයක් සිද්ධ වෙනවා. අර රැණී කියන ගෑන් ළමයා ඉන්නේ වෘකෙක් විදිහට පරිවර්තනය වෙන්න පුළුවන් හැකියාවක් තියෙන ගෑන් ළමයා. මෙයාගේ වටේ පිටේ තියෙන පරිසරය එකපාරටම චර්ච් එකක් විදිහට වෙනස් වෙනවා. ඊට පස්සේ මෙයාට ඔන්න කවුදෝ මන්ද මෙයාට කතා කරන ශබ්දිකුත් ඇහෙනවා. මොනවා වුණත් රැණී මේකෙන් හොඳටම බය වෙනවා වගේ තමයි පේන්නේ. හැබැයි මේක රැණී නිකන් දකින ඉලූෂන් එකක් විතරයි. පවදා උදේ වුණාට පස්සේ ඩොනී ඇවිල්ලා රැණීත් එක්කලා කතා කරනවා. ඩොනී වගේම රැණී කියලා කියන්නේ දැන් හොඳම යාළුවෝ බවට පත් වෙලා තමයි ඉන්නේ. එලියානා සෑම් වගේම බෙටා කියන කට්ටියත් මේ කට්ටියත් එක්ක එකතු වෙනවා. ඉතින් මේ කට්ටිය මේ කට්ටියගේ රූම්ස් වලින් එළියට ගිහිල්ලා ડોක්ටර් රීස්ට හොරෙන් මේ කට්ටිය මුණ ගැහෙන පුංචි ගබඩා කාමරයක් වගේ දැනකට ගිහිල්ලා මේ කට්ටිය උන්නේ එක එක දේවල් කතා කරන්න පටන් ගන්නවා. මෙතන CCTV කැමරාස් නැහැ කියලා තමයි මෙයාලා හිතාගෙන ඉන්නේ. හැබැයි ඉතින් ડોක්ටර් රීස් මෙතනත් පරීක්ෂා කරන විදිය අපිට මේ වෙලාවදී බලා ගන්න පුළුවන් වෙනවා. කට්ටිය මේ වෙලාවදී එක එක විකාර ගැන කතා කරනවා. ඔන්න ඩොනීගේ බෙල්ලේ තියෙන මේ වලහෙක්ගේ පෙනුමක් තියෙන නෙක්ලස් එක ගැනත් කට්ටිය මේ වෙලාවදී ඩොනීගෙන් ප්‍රශ්න අහනවා. මගේ තාත්තා ගොඩක් දේවල් විශ්වාස කරා. අපි ජීවත් වෙච්ච පළාතේ වලහෙක්ගේ පෙනුමක් තියෙන කුණාටුවක් වගේ යක්ෂයෙක් ඉන්නවා කියලා. මේ පළාතේ හිටපු ග්‍රාමීය මිනිස්සු ගොඩක් විශ්වාස කරා. ඉතින් අන්නේ වලහගෙන් ආරක්ෂා වෙන්න තමයි අපේ තාත්තා මේ නෙක්ලස් එක මට ලබා දුන්නේ. අපේ පැත්තේ මිනිස්සු චාරිත්‍රාක් විදිහට මේ වලස් ආත්මෙන් බේරෙන්න මේ දිය නෙක්ලස් එකක්
වරඳිනවයි කියලා ඩොනි මේ වෙලාවේදී මෙයාගේ යාළුවන්ට කියනවා. කුමරි කට්ටිය කතාබහ හිමීට ඉවර වෙනවා. ඊට පස්සේ කට්ටිය ආපහු මෙයාලගේ රූම්ස් වලට ගිහිල්ලා නිදා ගන්න පටන් ගන්නවා. පහවදත් ඔන්න හැමදේම සාමාන්‍ය විදියට සිද්ධ වෙනවා. දවස් කිහිපයක් මේ විදියට ගත වෙලා යනවා. මේ කට්ටියට මෙතනින් එළියට යන්න ડોක්ටර් අවස්ථාවක් දෙන්නෙත් නැහැ. මේ කට්ටිය දිගටම මෙතෙන්ට වෙලා තමයි ඉන්නේ. මොන වුණත් මේක හන්දක් මේ කොල්ලෝ කෙල්ලෝ හතර පහ දෙනා හොඳටම ෆිට වෙනවා. එදා රෑ වුණාට පස්සේ බෙඩාට ඔන්න මෙයාට කලින් හිටවු මෙයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් කතා කරන ශබ්දයක් ඇහෙනවා. මෙයා ඊට පස්සේ හිමීට මේ කට්ටියගේ මේ ස්ථානයේ තියෙන ස්විමින් පූල් එකකට මේලාදි ගමන් කරනවා. ටික වෙලාවකින් මේ පූල් එකේ ඉඳලා ඉලියානා මෙයා ගර්ල්ෆ්‍රෙන්ඩ් විදියට මෙයාට කතා කරනවා. එයාත් එක්ක පූල් එකට එන්න කියලා තමයි ඉලියානා මේලාදි බෙඩාට කියන්නේ. බෙඩත් ඉතින් හම්බෙච්ච චාන්ස් එකෙන් උපරිම ප්‍රයෝජන ගන්න කියලා හිතාගෙන ඔන්න මෙයාත් පූල් එකට බහිනවා. ඉලියානා මේ වෙලාවේදී මිනිහට ඕනෙවට වඩා ලඟ වෙනවා. හැබැයි ඉතින් මෙයාට ආපෞසරයක් මෙයාගේ ගෑල්ලා මෙයා මතක් වෙන හින්දා මේ වගේ දෙයක් කරන එක වැරදි කියන එක මෙයාලාදි බෙඩාට මීටර් වෙනවා. හැබැයි ඉලියානා නම් දිගින් දිගටම ඇඟේ එල්ලෙන්නම තමයි දඟලන්නේ. බෙඩා කොහොම හරි මෙතනින් පිටත් වෙන්න ලෑස්ති වෙනවා. මෙයා එහෙම කරලා ඉලියානාට මෙතනින් යනවා කියලා කියන්න හදද්දී ඉලියානා මෙතන නැහැ කියන එක මිනිහට මීටර් වෙනවා. මිනිහා ඊට පස්සේ වටපිට බලනවා. ඇත්තටම ඉලියානා පේන්නේ නැහැ. කවුරු හරි වතුර යටින් ඉඳන් මෙයා බල්ලනවා කියන එක මෙයාට තේරෙනවා. මේ ඉලියානා කරන වැඩක් කියලා තමයි බෙටා මේලාදි හිතන්නේ. හැබැයි බෙටා පිටිපස්ස බලනවත් එක්කම මෙයාගේ ගෑල්ලා මෙයාගේ අවතාරය මෙතන ඉන්න විදිය බෙටා දකිනවා. බෙටා මේකෙන් හොඳටම බය වෙනවා. මිනිහා කොච්චර බය වෙනවද කියනවනම් මිනිහා යටපත් කරගෙන ඉන්න මිනිහාගේ සුපර් පවර් එකත් මේ වෙලාවේදී ඉස්මතු වෙනවා. බෙටාට තියෙන සුපර් පවර් එක තමයි මෙයාට තියෙන ලොකු එනර්ජි එක. ඉතින් ලොකු එනර්ජි එකක් මෙයාගේ වටේට ක්‍රියාත්මක වෙන්න පටන් අරගෙන මෙයා ගිනි ගන්නත් පටන් ගන්නවා. ඇත්තරම ඩයල් එකට මේක පාලනය කරගන්නත් බෑ. ඉතින් මේක ටිකක් විතර භයානක තත්වයක්. කොහොම හරි ડોක්ටර් රීස්ටර් CCTV කැමරා සරහා මේක දැක ගන්න පුළුවන් වෙනවා. පුදුමේ කියන්නේ ડોක්ටර් රීස්ටර් මේ වෙනකන් බෙටත් එක්කලා එලියානා ඉන්න එක දැක ගන්න පුළුවන් වුණේ නැහැ. ડોක්ටර් රීස්ටර් විතරක් නෙමේ ගිනි අරන් පිස්සු විකාර කරන බෙටාගේ ශබ්දය අනිත් ළමයින්ටත් ඇහෙනවා. අනිත් ළමයිනොත් ඉක්මනින්ම මෙතෙන්ට එනවා. ડોක්ටර් රීස් ඉක්මනින්ම මෙතෙන්ට ඇවිල්ලා වටපිට බලනවා. බෙටා දැන් ගිනි ගන්න ගමන් තමයි ඉන්නේ. මිනිහට කිසිම කන්ට්‍රෝල් එකකුත් නැහැ. මෙතන හැමදේම පුපුරන්න කලින් බෙටාව ડોක්ටර් රීස් ඉක්මනින්ම පූල් එකටම තල්ලු කරනවා. ඊට පස්සේ නම් මිනිහා මේලාදි නිවිල යනවා. බෙටා ඉක්මනටම මේකෙන් එළියට ඇවිල්ලා මෙතන මොන විකාරයක්ද සිද්ධ වෙන්නේ? මෙන්න මේ ගෑණිය ඇවිල්ලා මාත් එක්ක කතා කර කර හිටියා කියලා මේ වෙලාවේදී බෙටා උන්න ડોක්ටර් රීස්ට කියනවා. හැබැයි ඉතින් ඉලියානාත් මෙතෙන්ට ඇවිල්ලා එහෙම දෙයක් සිද්ධ වුණේ නැහැ කියලා හොඳටම කන්ෆියුස් වෙලා මේලාදි ડોක්ටර් රීස්ට කියන්න පටන් ගන්නවා. ડોක්ටර් රීස් පෑ විජයතරම මේ ළමයි දිහා බලාගෙන ඉන්නේ. ડોක්ටර් රීස්ටත් මේ වගේ දෙයක් බලා ගන්න පුළුවන්ුනේ නැහැ. එතකොට බෙටා ඇත්තටම දැකලා තියෙන්නේ මෙයාගේ හිටපු ගෑල්ලාමගේ අවතාරයද. බෙටාට මේක තවදුරටත් දරාගෙන ඉන්න බැරුව යනවා. බෙඩා කොහොම හරි අදනම් මට මෙතනින් යන්න ඕනේ කියලා ඔන්න මෙතනින් පිටත් වෙන්න උත්සාහ කරනවා. බෙටා දැන් හොඳටම ඉමෝෂනල් වෙලා ඉන්නේ. මෙයත් එක්කලා අනිත් මියුටන් ළමයිනොත් මේලාදි එකතු වෙන්න පටන් ගන්නවා. ડોක්ටර් රීස් මේක හන්ද දැඩි තීරණ අනුගමනය කරන්න පටන් ගන්නවා. මෙයා ළමයි කිහිප දෙනෙක්ව ඒ කට්ටියගේ රූම්ස් වලට දාලා ලොක් කරනවා. මේ රූම්ස් ඇතුළේදී මේ කට්ටියගේ හැකියාවල් කොච්චර පාවිච්චි කරත් ඒවගෙන් වැඩක් වෙන්නේ නැහැ. පවදා උදේ ડોක්ටර් රීස් ඇවිල්ලා ඩොනීකින් ලේ සාම්පල් වගේක් අරගන්නා. මේ කට්ටියගේ හෙඩ් ක්වාටර්ස් එකකට මේ ලේ සාම්පල් යවනවා කියලා තමයි ડોක්ටර් රීස් මේලාදි ඩොනීට කියන්නේ. අපිට කවද්ද මෙතනින් යන්න පුළුවන් වෙන්නේ? ඩොනී ආපෞසරයක් ડોක්ටර් රීස්කින් අහනවා. වෙනද වගේම ඉක්මනින්ම යන්න පුළුවන් කියලා ડોක්ටර් රීස් මේ වෙලාවේදී ඩොනීට උත්තර දෙනවා. සිංහල ඇනිමේකප්ස් කියලා කියන්නේ ලංකාවේ ඇනිමේ ෆෑන්ස්ලාට අලුත්ම එක්ස්පීරියන්ස් එකක් ගෙනාපු සුපිරිම channel එකක් කියන එක මම මේ වෙද්දි දන්නවා ඇති. මේ අවුරුද්ද පටන් ගත්තේ වගේ මමත් ගොඩක් ආසාවෙන් බලාගෙන හිටපු මේ channel එක හිටි හැටිම delete වෙච්ච විදිහත් ඔයාලට අනිවාර්යයෙන්ම මතක ඇති. හැබැයි තින් අපේ කොල්ලෝ කෙල්ලෝ සෙට් එක වැඩේ අතහැරියේ නැහැ. ඔන්න අපේ ටීම් එක ආපහු සරක් එකට එකතු වෙලා ආයෙත් අලුතෙන්ම මේ channel එක පටන් ගන්න තීරණය කළා. එහෙනම් ඉතින් set වෙන්න Battle to the Heavens, Stars Love Stars වගේම මේ විදිහේ සුපිරි ඇනිමේ සීරීස් වගේම movies ගොඩක් ඔය කට්ටියට අරගෙන එන්න ඔන්නේ ටීම් එක මේ වෙද්දිත් ගොඩක් මහන්සි වෙන කමන් තමයි ඉන්නේ. දැනගන්න ලැබිච්ච විදිහට නම් මේ සීරීස් සෙට් එක මෙයාලා එක දිගට ඔයාලට එක පිට බලන්න අරගෙන එනවා කියලයි මට නම් ආරංචි වුණේ. එමනම් ඉතින් අපෝසරයක් අපේ channel එකත් එක්කලා සෙට් වෙන්න කියලා මම ඔයාලට මතක් කරනවා. අනිත් පැත්තෙන් රණී නානගමන් ඉන්න විදිහ ඊගාවට අපිට බලා ගන්න පුළුවන් වෙනවා. මෙයා නානගමන් නෝස් රූම් එකට වෙලා ඉද්දී පෝජකෙක්ගේ ඇඳුමක් ඇඳගත්ත ලේ පෙරාගත්ත පුද්ගලයෙක් හිමීට හිමීට මෙතෙන්ට එනවා. බැලූ බැල්මර නිකන් අමනුෂ්‍යක පෙනුමක් තියෙන මේ පුද්ගලයා ඔන්න මෙයා ගාව තියෙන රත් කරපු යකඩයක් රණී ගැංගේ තියන්න උත්සාහ කරනවා. රණී මේ පුද්ගලයාට හොඳටම බය වෙලා මෙයා කෑ ගහන්න පටන් ගන්නවා. මෙයා කොච්චර බය වෙනවද කියනවා නම් මෙයාගේ සුපර් පවර් එකක් නේලා දිස්මතු වෙනවා. මෙයා ඉක්මනටම වුල්ෆ් කෙනෙක් වෙලා ඔන්න එළියට පැනලා හැමතැනම දුවන්න පටන් ගන්නවා. ડોක්ටර් රීස්ට මේක ඉක්මනින්ම ආරංචි වෙනවා. ડોක්ටර් රීස් ඊට පස්සේ ඉක්මනින් මෙතෙන්ට එනවා. රැණී දැනටමත් මෙතනින් පැනගන්න තමයි උත්සාහ කරන්නේ. ડોක්ටර් රීස් ඇවිල්ලා රැණීව calm down කරනවා. ඇත්තටම රැණීගේ බෙල්ලේ මේ වෙද්දිත් අර විදිහමයි යකඩයකින් හරියට නිකන් ලාඩමක් ගැහුවා වගේ පාරක් තියෙන විදිහ ડોක්ටර් රීස් දකිනවා. ડોක්ටර් රීස්ට මේක තේරුම් ගන්නත් බෑ. ඇත්තටම මෙයා රැණී දිහත් බලාගෙන තමයි හිටියේ. හැබැයි කවුරුත් ඇවිල්ලා රැණීට හානියක් කරන විදිහ මෙයා දැක්කේ නැහැ. CCTV කැමරාස් වල තියෙන රැණී එකපාරටම බය වෙලා වුල්ෆ් කෙනෙක් විදිහට පරිවර්තනය වෙලා මෙතනින් පැනලා යන්න හදන දර්ශනයක් විතරයි. කොහොම හරි රැණීට වෙලා තියෙන දේ දැක්කට පස්සේ ඉලියානත් මෙතෙන්ට එනවා.
ඉලියානටත් මේ ලාදී හොඳටම මලපණිනවා. මට පේන විදිහට ડોක්ටර් රීස් තමසේ තමයි මෙතන ඉඳන් අපේ කට්ටියට කරදර කරන්න කියලා. ඉලියාන වුණා ડોක්ටර් රීස්ට ඇටෑක් කරන්න මේ ලාදී ලෑස්ති වෙනවා. ඉලියාන එකපාරටම ડોක්ටර් රීස්ව මරන්න. මේ වෙලාවේදී ડોක්ටර් රීස් ඉස්සරහට පණිනවා. මගේ වෙපන් සිස්ටම් එකත් මේ ලාදීම ඇක්ටිව් කරගන්නවා. හැබැයි ඩොනි මේ වෙලාවේදී ඉලියානාව නවත්තනවා. මේක හන්දා ඉලියාන එල්ල කරන ප්‍රහාරය ඩොනියට තමයි එල්ල වෙන්නේ. ඉලියාන ඊට පස්සේ ඩොනිවත් අරගෙන මගේ බලය පවතින අනිත් ඩිමෙන්ෂන් එකට ගමන් කරනවා. මොන වුණත් මේක හරහා ඩොනිට ඉලියානාගේ මතකයන්ට ඇතුල් වෙන්න පුළුවන් වෙනවා වගේ තමයි පේන්නේ. එකපාරටම අපේ ඩොනි එයාගේ මූණේ ෂේප් එක වෙනස් කරනවා. හරියට නිකන් ඉමෝජියක් වගේ. මේක දැක්කට පස්සේ ඉලියාන හොඳටම බය වෙනවා. ඉලියාන කොච්චර බය වෙනවද කියනනම් මෙයා බයටම කලන්ත දානවා. ડોක්ටර් රීස් ඊට පස්සේ ඉක්මනින්ම ඉලියාන ගාවට ඇවිල්ලා ඉලියානට බෙහෙතක් ඉන්ජෙක්ට් කරනවා. මේකෙන් මෙයාට සිහි නැති වෙනවා. ડોක්ටර් රීස් දැන් රැනීට වගේම ඉලියානටත් බෙහෙත් කරනවා. ඇත්තටම මේ ළමයින්ට මේක ඇතුලේ සිද්ධ වෙන්නේ මොකක්ද කියන එක සම්බන්ධයෙන් ડોක්ටර් රීස්ටත් ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මොනවානම් මේ ડોක්ටර් රීස් කියන කාන්තාවත් ඇසෙක්ස් කියලා හඳුන්වන කම්පැනි එකකට තමයි වැඩ කරන්නේ. මෙයාට කම්පැනි එකෙන් ලබා දෙන ඕඩර්ස් තමයි මෙයා පිළිගන්නේ. මෙයා කම්පැනි එකෙන් මේ වෙලාවේදී මේ ළමයින්ව නිදහස් කරනවා නැද්ද කියලා අහනවා. මේකට කම්පැනි එක තාමත් පිළිතුරක් ලබා දෙන්නේ නැහැ. ඉතින් කම්පැනි එකට අනුව තමයි ડોක්ටර් රීස් වැඩ කරන්න කියන එකත් අපිට මේ වෙලාවේදී තේරුම් ගන්න පුළුවන් වෙනවා. කොමර එදා රෑ වුණාට පස්සේ මේක ඇතුලේ සිද්ධ වෙන පිස්සු විකාර තව තවත් වැඩි වෙන්න පටන් ගන්නවා. ඉලියාන වගේම රැනිත් දැන් ඔන්න ප්‍රතිකාර අරගෙන ඉවරයි. මේ කට්ටිය ආපස්සරයක් මේ කට්ටියගේ රූම්ස් වලට ගමන් කරන්න උත්සාහ කරද්දී ඉලියානගේ රූම් එකේ කවුරු හරි ඉන්නවයි කියලා ඉලියාන සෑම්ට වගේම රැනිට කියනවා. මේ තුන්දෙනා මේ වෙලාවේදී රූම් එකේ ගාවට ගමන් කරනවා. රූම් එක ඇතුලේ දොර විවෘත කරාට පස්සේ අමතුම විදිහේ තැනක් තමයි මේක ඇතුලේ තිබිලා මෙයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙතන පුංචි ගෑල් ළමෙක් ඉන්නවා. ඉලියාන මේ ගෑල් ළමයාව දැකලා හොඳටම බය වෙනවා. පේන විදිහට මේ තියෙන්නේ ඉලියානගේ කුඩා කාලය. අමතුම විදිහේ මාස්ක් එකක් දාගත්ත ඉස්සෙල්ලා හරියට ඩොනි දාගත්ත වගේ මාස්ක් එකක් දාගත්ත පුද්ගලයෙක් මෙතෙන්ට එනවා. මේ පුද්ගලයා මේ ගෑල් ළමයාව බය කරනවා. එකපාරටම මේ පුද්ගලයා ඉලියාන දිහා වගේම සෑම් රැනි දිහාත් බලන්න පටන් ගන්නවා. හරියට මේ මතකයේ ඇතුළින් මේ පුද්ගලයා ඇත්ත ලෝකෙට එන්න උත්සාහ කරනවා වගේ. මේ පුද්ගලයා මෙයාගේ මාස්ක් එක අයින් කරනවා. ඇත්තරම මෙතන ඉන්නේ ගොඩක් විකෘති පෙනුමක් තියෙන රාක්ෂයෙක් වගේ ජීවියෙක්. මේ රාක්ෂයව දැකලා ඉලියාන නම් හොඳටම බය වෙනවා. පේන විදිහට මෙයා පුංචි කාලෙදිත් මෙයාට මේ රාක්ෂයාගෙන් හානි සිද්ධ වෙලා තියෙනවා වගේ තමයි පේන්නේ. මොන් හරිම වේගවත් වගේම මොන් හරිම ශක්තිමත්. ඉතින් මේ කට්ටියත් එක්කලා මෙයාලට සටන් කරන්න පුළුවන් වෙන්නේ නැහැ. මොන වුණත් මේ සතුන්ව දැක්කට පස්සේ ඉලියාන නම් ගොඩක් බය වෙලා මෙතනින් පැන ගන්නවා. ඉලියාන වගේම සෑම් මෙතනින් පැන ගන්නා මේ සතත් ඔන්න මේ ගොඩනැගිල්ලට ඇතුල් වෙනවා. රැනීට පස්සේ ડોක්ටර් රීස්ට මේක ගැන කියන්න කියලා හිතාගෙන ડોක්ටර් රීස්ගේ රූම් එකට ගමන් කරනවා. හැබැයි ડોක්ටර් රීස් මියාගේ රූම් එකේ නැහැ. ඒ වගේම ඩොනිත් නැහැ. අනිවාර්යයෙන්ම ડોක්ටර් රීස් ඩොනිට මොකක් හරි කරදරයක් කරන්න තමයි දැන් ලෑස්ති වෙන්නේ කියන එක අපේ රැනීට මේ වෙලාවේදී තේරුම් වෙනවා. රැනී ඊට පස්සේ මේ ගොඩනැගිල්ලේ තියෙන බේස්මන්ට් එකට මේ වෙලාවේදී ගමන් කරනවා. මෙයා හිතපු විදිහටම ડોක්ටර් රීස් මේ වෙද්දිත් ඇඳක තියලා ඩොනිව ගැට ගහලා තමයි තියෙන්නේ. මෙයා ඩොනිව මරන්න තමයි මේ යන්නේ කියන එක තේරුම් අරගෙන ඉක්මනින්ම රැනී මෙයාගේ වුල්ෆ් ෆෝම් එකට පත් වෙලා මේ වෙලාවේදී මේ ડોක්ටර් රීස්ට ඇටෑක් කරන්න පටන් ගන්නවා. මං හදන්නේ ඔයාලට උදව් කරන්න මට ඕනේ කරලා තියෙනවා බේරගන්න කියලා. මේ වෙලාවේදී ડોක්ටර් රීස් කෑ ගැහුවත් අපේ රැනී පහර දෙන එක නතර කරන්නේ නැහැ. මට ඕනේ කරලා තියෙන්නේ ඩොනිව කොහොමරි බේරගන්න. හොඳටම පාර කෑවට පස්සේ ડોක්ටර් රීස් ඉක්මනින්ම මෙතනින් පැන ගන්නවා. රැනීට පස්සේ ගිහිල්ලා ඔන්න මෙයාගේ යාළුවා ඩොනිව මේ වෙලාවේදී අවදි කරන්න උත්සාහ කරනවා. හැබැයි ඩොනිට තාමත් සිහිය නැහැ. අනිත් පැත්තෙන් ඉස්සෙල්ලා නිදහස් වෙච්ච අර අමුතුම පෙනුමක් තියෙන ජීවීන් එක්කෙනෙක් නෙමෙයි කිහිප දෙනෙක්ම මේ ගොඩනැගිල්ල ඇතුලේ දැන් හොල්මන් කරන්න පටන් අරගෙන තියෙන්නේ. බෙටාගේ වැඩේ තින් කුස්සියෙන් දැන් කෑම හදන එකනේ. ඉතින් මෙයා ආතල් එකේ සින්දුවක් අහන ගමන් වලම් පිගන් හොදන ගමන් නිද්දි ඔන්න අර සතෙක් මෙයා ගාවටත් ඇවිල්ලා මෙයාට ඇටෑක් කරන්න හදනවා. බෙටා බය වුණාට පස්සේ මෙයාගේ සුපර් පවර් එකත් මෙයාට පාවිච්චි කරන්න පුළුවන් වෙනවා. මෙයා නම් කොහොම හරි මේ සත්වයාට මේ වෙලාවේදී පහර දෙනවා. අනිත් පැත්තෙන් ඉලියානට වගේම සෑම්ටත් මේ සත්තු පහර දෙනවා. ඒ කට්ටියත් කොහොම හරි පණ බේර ගන්න සෑහන් ලොකු ගේමක් තමයි මෙතන ගහන්නේ. සෑම් වගේම ඉලියාන මේ සත්තුත් එක්කලා සටන් කරන ගමන් දුවන ගමන් නිද්දි කොහොම හරි ડોක්ටර් රීස් මෙයා කට්ටියට හම්බ වෙනවා. ડોක්ටර් රීස් මේ වෙද්දි ග්‍රැනීගෙන් හොඳටම පහර කාලා ඉන්නේ. මේ කට්ටිය ડોක්ටර් රීස්ගෙන් උදව් ඉල්ලනවා. හැබැයි ડોක්ටර් රීස් මේ සත්තුන්ව දැක්කට පස්සේ මෙයා ඉක්මනින්ම මෙතනින් පැන ගන්නවා. ඉලියාන වගේම සෑම් ඔන්න මේ කොරිඩෝවේ තනි වෙනවා. සෑම් මේ වෙලාවේදී මොනව හරි කරන්න කියලා ඉලියානට කියනවා. ඉලියානට ඉතින් වෙනත් ඩිමෙන්ෂන් හරහා ගමන් කරන්න පුළුවන්නේ. ඉලියාන මේ වෙලාවේදී එයා විතරක් බේරෙනවා කියලා හිතාගෙන එයාගේ ඩිමෙන්ෂන් එකට ගමන් කරනවා. අපේ සෑම් තමයි මෙතන තනි වෙන්නේ. අර සත්තු ඇවිල්ලා සෑම්ව වට කරනවා. සෑම්ට තියෙන සුපර් පවර් එක ස්පීඩ් එක මෙයාට තරංගයක් බවට පත් වෙලාම අධික වේගෙන් ගමන් කරන්න පුළුවන්. මෙයා මේ වෙලාවේදී මෙයාගේ සුපර් පවර් එකත් පාවිච්චි කරලා ඔන්න මේ සත්තුන්ටත් පහර දීගෙන ඉක්මනින්ම මෙතනින් ගමන් කරනවා. සෑම් ඊට පස්සේ කෙලින්ම ගිහිල්ලා බෙටාව හම්බ වෙනවා. බෙටාටත් දැන් මෙතනින් කොහොම හරි පැන ගන්න තමයි ඕනේ කරලා තියෙන්නේ. මේ තැනේ අවුලක් තමයි මේක කියන එක මේ කට්ටිය දැන් හිතාගෙන ඉන්නේ. බෙටා දැන් දොරකට තඩි බාන ගමන් තමයි ඉන්නේ. මෙතන මේ දොර ගලවන්න බෑ කියන එක තේරුම් අරගෙන මේ කට්ටිය ආපහු සරයක් කොරිඩෝවට ගමන් කරනවා. අර සත්තු ගොඩක් ඇවිල්ලා ඔන්න දැන් මේ කොල්ලෝ දෙන්නා වට කරගන්නවා. දැන් ඉතින් මැරෙන්න තමයි සිද්ධ වෙන්නේ කියන එක මේ දෙන්නා තේරුම් ගත්තිම එකපාරටම පෝටල් එකක් ඕපන් කරගෙන අමුතුම සුපිරිම වෙපන් එකකුත් අතට අරගෙන මේ වෙලාවේදී ඉලියාන මෙතෙන්ට ඇවිල්ලා කලින් කරපු වැරද්ද නිවැරදි කරන ගමන් මේ කොල්ලෝ දෙන්නව මෙතනදී බේර ගන්නවා. මේ කට්ටිය ඊට පස්සේ ડોක්ටර් රීස්ගේ රූම් එකට ගමන් කරනවා. මේ කට්ටිය ડોක්ටර් රීස්ගේ රූම් එක පරීක්ෂා කරලා මෙතනින් පැන ගන්නත් විදි
30ක් තියෙනවද කියන එක හොයනවා. මේ කට්ටිය සම්බන්ධයෙන් අර ඇසෙක්ස් කියලා හඳුන්වන ආයතනයෙන් ડોක්ටර් රීස්ට එවලා තියෙන වාර්තා මේ කට්ටියට මෙතන තිබිලා හම්බ වෙනවා. එලියාන මේ හැම එකක්ම කියවන්න පටන් ගන්නවා. අන්තිමට එවලා තියෙන වාර්තාව දැක්කට පස්සේ තමයි සිද්ධ වෙන්නේ මොකක්ද කියන එක මේ කට්ටියට තේරුම් යන්නේ. ඇත්තට මෙතන ඉන්න හැමෝටම සුපිරි හැකියාවල් තියෙනවායි කියන එක මේ කට්ටිය දන්නවනේ. ඩොනේට සුපිරි හැකියාවක් නැහැ කියලා තමයි මේ කට්ටිය හිතන් හිටියේ. හැබැයි ඇත්තටම ඩොනේට සුපිරි හැකියාවක් තියෙනවා. කලින් දවසක ડોක්ටර් රීස් ඩොනිගේ ලේසාම්බලයක් මේ කට්ටියගේ හෙඩ්ක්වාටර්ස් වලට යවුවනේ. ඉතින් මේ ලේසාම්බලය පරීක්ෂා කරලා ඩොනි ගැන වාර්තාවක් ડોක්ටර් රීස්ට එවලා තියෙනවා. මේ අන්තිම වාර්තාව තමයි ඩොනි කියලා කියන්නේ ගොඩක් භයානක මට්ටමේ සුපිරි හැකියාවක් තියෙන කාන්තාවක්. එයාට එයාගේම හරි එහෙම නැත්නම් වෙනත් පුද්ගලයෙක්ගේ හරි බයක් ආපහු සැරයක් ජීවමාන කරන්න පුළුවන් කියලා මෙන්න මේ වාර්තාවේ දක්වලා තියෙනවා. ඉතින් ඒකින්ද තමයි මේ ළමයින්ට ඒ කට්ටිය බයම සිදුවීම්, ඒ කට්ටිය බයම විදිහට පසුගිය දවස් කීපය පුරාවටම දැක ගන්න පුළුවන් උනේ. ඩොනි තාමත් මෙයාගේ හැකියාව ගැන දන්නේ නැහැ. ඒක යාට පාලනය කරගන්න පුළුවන්කමකුත් නැහැ. ඒ වගේම මේ හැකියාවත් ගොඩක් භයානක හින්දා කම්පැනි එක කියලා තියෙනවා ડોක්ටර් රීස්ට ඩොනිව මරලා දාන්න කියලා. ડોක්ටර් රීස් අන්තිමට මේක කරන්න තීරණය කරලා මේක කරන්න යද්දිම තමයි ග්‍රැනි ඇවිල්ලා කොහමරි ડોක්ටර් රීස්ට පහර දීලා ડોනිව මෙතනින් බේරගත්තේ. මොන වුණත් දැන් ડોනිට ඔන්න 100 එනවා. ડોනිවත් අරගෙන රැනි මේලාදි මෙතෙන්ට එනවා. මෙතන සිද්ධ වෙන දේබල් ටික ඉලියානත් මේ වෙලාවේදී රැනිට වගේම ડોනිට පැහැදිලි කරනවා. දැන් මොනව කරන්නද කියලා මේ කට්ටියට හිතා ගන්න බැහැ. මේ කට්ටියට ડોනිව මේ විදිහට මරලා දාන්නත් බැහැ. හැබැයි ડોනිට තියෙන හැකියාවින්ද තමයි මේ ළමයිගේ හිතේ තියෙන එක එක බයවල් මේ විදිහට ජීවමාන වෙලා තියෙන්නේ. ડોක්ටර් රීස් මේලාදි මෙතෙන්ට එනවා. ડોක්ටර් රීස්ට හොඳටම තුවාල වෙලා තියෙන්නේ මෙයාගේ මේ එනර්ජි බබල් ඇතුලේ. මෙයා මේ ළමයි ඔක්කොම ටික වෙන් වෙන්ව මේලාදි හිර කරනවා. ડોනිමට සමා වෙන්න. ඔය කිසිම වැරද්දක් නැහැ. හැබැයි ඔයගේ හැකියාව හින්දා අනිත් කට්ටිය මැරෙනවා මට බලාගෙන ඉන්න බැහැ කියලා. මේ බබල් එක ඇතුලේ තියෙන ඔක්සිජන් ලෙවල් එක මේ වෙලාවේදී ડોක්ටර් රීස් අඩු කරන්න පටන් ගන්නවා. මේකත් එක්කලා මොන්න ડોනිට ටිකෙන් ටික සිහි නැති වෙනවා. ડોනි දැන් මැරෙන්න ඕන මෙන්න තමයි ඉන්නේ. අනිත් ළමයි මේක කරන්න එපා කියලා ડોක්ටර් රීස්ට කියනවා. ડોක්ටර් රීසුත් ගොඩක් අකමැත්තෙන් තමයි මේක කරන්නේ. හැබැයි එකපාරටම මේ කට්ටින්නේ මේ කොඩනැගිල්ලත් කඩාගෙන යෝද වලහෙක් මෙතෙන්ට ඇවිල්ලා ඔන්න ડોක්ටර් රීස්ව ආහාරයට ගන්නවා. මේක තමයි අපේ ડોනිට පෙනිච්ච එයාගේ ලොකුම බය. මේ වලහෙක් සම්බන්ධයෙන් මෙයා ජීවත් වෙච්ච පළාතේ මිනිස්සු විශ්වාස කරපු මේ මිත්‍යා සංකල්පය තමයි ડોනිට තිබ්බේ පය. මේක තමයි කුණාටුවක් විදියට ඇවිල්ලා මෙයාගේ තාත්තාවත් මරලා දාලා තියෙන්නේ. දැන් ඔන්න ආපහු සැරයක් මේක ආරම්භ වෙලා තියෙනවා. මොකද දැන් ડોනිගේ මානසික මට්ටම ගොඩක් අවුල් තැනක තියෙන්නේ. ඉතින් මෙයාගේ බය දැන් ඉස්මතු වෙලා තමයි තියෙන්නේ. මෙයාගේ හැකියාවට අනුව මෙයාගේ බයට ඔන්න ආපහු සැරයක් පණවිලා. මේ යෝධ බලහව පරාජයට පත් කරන්න නම් ડોනිට එයාගේ බය එයා විසින්ම පරාජයට පත් කරන්නම සිද්ධ වෙනවා. ડોක්ටර් රීස් මැරෙනවත් එක්කම එයාගේ තිබ්බ එනර්ජි එක නැති වෙලා ගිහිල්ලා මේ බබල් ඔක්කොම නැතුව යනවා. මේ ළමයි ටික ડોනි ගාවට ඇවිල්ලා ડોනිට සිහිය අරගන්න උත්සාහ කරනවා. හැබැයි ડોනිට ආපහු සැරයක් සිහිය නැති වෙලා තමයි තියෙන්නේ. කලින් හිටපු යක්කු හොඳයි කියලා හිතනවා. මොකද වලා නම් හැමදේම විනාශ කරන ගමන් හැමදේම කන්න පටන් ගන්නවා. ડોනිගේ සිහිය අරගන්නකම් එයා වලාගෙන බලාගන්නම් කියලා එලියානා මේ වෙලාවේදී වලහත් එක්ක සටන් කරන්න යනවා. අර මෙයා ගාව හිටපු පුංචි මකරපැටියව වගේම මෙයාගේ ඩිමෙන්ෂන් එකෙන් මෙයාට ගන්න පුළුවන් කඩුවත් මේ වෙලාවේදී මෙයාගේ අතට අරගන්නවා. පේන විදිහට එලියානා නම් මේ මූවි එක පටන් ගද්දී මෙයා හිටියට වඩා දැන් මෙයාගේ හැකියාවල් ගොඩක් ඉම්ප්‍රූව් කරගෙන තියෙනවා වගේ තමයි පේන්නේ. එලියානාගේ හැකියාව පාවිච්චි කරලා එයා කොච්චර සටන් කරත් මේ වලහගේ අවතාරයත් එක්කලා සටන් කරන එක නම් එච්චර ලේසි වෙන්නේ නැහැ. රැනි සෑම් වගේම බෙටත් මේ වෙලාවේදී ડોනිව වෙනස් තැනකට අරගෙන යනවා. ડોනිගේ ආරක්ෂාව තමයි දැන් ඉතින් වැදගත්ම දේ. මේ කට්ටිය ડોනිට කොහොමද සී අරගන්න ඕනේ? ડોනිට තමයි මේ හැමදේම නවත්තන්න පුළුවන්. තෑමුත් මේ වෙලාවේදී ගිහිල්ලා වලහත් එක්ක සටන් කරන්න ඉලියානාට උදව් කරනවා. හැබැයි වලහ ගොඩක් බලවත්. මෙයා මේ දෙන්නව පරාද කරලා දාලා රැනි ડોනිවත් තංගගෙන ඉන්න තැනට මේ වෙලාවේදී හිමීට හොම්බ දාන්න පටන් ගන්නවා. රැනි ડોනිට හිමීට කතා කරනවා. ડોනි ආපහු එන්න කියලා තමයි මෙයා ડોනිට කියන්නේ. හැබැයි ડોනි මෙයාගේ හීන අතරේ දැන් අතරමං වෙලා තමයි ඉන්නේ. මෙයාගේ හීන අතරින් මෙයාට මෙයාගේ තාත්තාව පේන්න පටන් ගන්නවා. තාත්තා මේ වෙලාවේදී තාත්තා මැරිච්ච දවසේම තාත්තා මෙයාව හංගපු ඒ ගහගාවින්ම තාත්තා මතු වෙනවා. ડોනි ඔයා කිසිම කෙනෙක්ට බය නැහැ. ඔයා ගිහිල්ලා ඔයාගේ යාළුවන්ට උදව් කරන්න ඕනේ කියලා තාත්තා මේ වෙලාවේදී ડોනිට ඔන්න හීනෙන් කියන්න පටන් ගන්නවා. අනිත් පැත්තෙන් බෙටත් ගිහිල්ලා රාක්ෂයත් එක්ක සටන් කරනවා. බෙටාගේ හැකියාව පාවිච්චි කරත් මේ රාක්ෂයව පරාද කරන්න පුළුවන් කමක් නැහැ. අන්තිම තුරුම්පුව විදියට ડોනිව ආරක්ෂා කරන්න රැනිත් ඔන්න වෘකයෙක් වෙලා මේ බලහත් එක්ක සටන් කරන්න පටන් ගන්නවා. අර බලවත් කට්ටිය ඔක්කොම පරාද කරපු වලහට ඉතින් වෘකයෙක්ව පරාද කරන එක මහලොකු දෙයක් නෙමෙයි. රැනිටත් මේ වෙලාවේදී වලහ පහර දෙනවා. හැබැයි ඔන්න ડોනි ඊට පස්සේ වලහ ඉස්සරහට මේ වෙලාවේදී එනවා. ડોනිට මගේ තාත්තා හීනෙන් කිව්වේ දේවල් මේ වෙලාවේදී මතක් වෙනවා. මේක මගේ හිතේ තියෙන දෙයක් විතරයි. මේක තමයි මගේ බය. මම මගේ බය පරාජය කරන්න ඕනේ කියලා ડોනි මේ වෙලාවේදී තදින් හිතා ගන්නවා. වලහත් ඔන්න ડોනිට ඇටැක් කරන්න ඉස්සරහට පණිනවා. හැබැයි ડોනි කිසිම කලබලයක් නැතුව මං තවදුරටත් ඔයාට බය නැහැ. මට වගේ ආරක්ෂා වෙන්න ඕමනාවකුත් නැහැ කියලා. මේ වලහගෙන් ආරක්ෂා වෙන්න කියලා යාගේ පළාතේ මිනිස්සු දාගෙන හිටපු මේ මාලයත් ඔන්න මෙයාගේ බෙල්ලෙන් මෙයා අයින් කරනවා. මේකත් එක්කම මේ වලහගේ ආත්මය ඔන්න සම්පූර්ණයෙන්ම මෙතනින් අතුරුදහන් වෙලා යනවා. වලහට වගේම අර මෙතෙන්ට ආපු මිනි මරු ඇටකොටු මිනිසුන්ට පින් සිද්ධ වෙන්න මේ ස්ථානය සම්පූර්ණයෙන්ම දැන් විනාශ වෙලා තමයි තියෙන්නේ. මොන වුණත් පසුගිය දවස් කිහිපේ පුරාවටම ડોක්ටර් රීස් මේ කට්ටියට හොඳින් සලකපු හින්දා ડોක්ටර් රීස් මැරිච් එකත් මේ කට්ටියට දැන් ඉතින්
රවුල් මොනව කරන්නද කොහමරි කට්ටිය මේ විදිහට කල්පනා කරන ගමන් ඉද්දි ඔන්න සෑම් මෙයාගේ පව එක පාවිච්චි කරලා ගලක් මේලවාදි ගොඩක් වේගෙන් එළියට විසික් කරනවා තව දුරටත් ડોක්ටර් රීස්ගේ ආරක්ෂක බැම්ම වැඩ කරන්නේ නැහැ කියන එක මේ කොල්ලෝ කෙල්ලෝ සෙට් එකට මීටර් වෙනවා ඉතින් කට්ටිය ගොඩක් සතුටින් මේ වෙලාවදී එළියට එනවා ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේ මූවීකේ කතාව අවසන් වෙන්නේ මූවී ගැන ඔයාගේ අදහස අනිවාර්යෙන්ම කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා ඒ විදිහේ අලුත්ම මූවී රිවියු එකකින් ඉක්මනින්ම හම්බ වෙන බලාපොරොත්තුෙන් මං අදට ගිහින් එන්නම් එනම් ඉතින් ඔයාට good luck.